පොදුජන පෙරමුණේ කොහොමද ජයග්‍රහණය මොන වගේ? ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරනවා. ඉතින් ඔබතුමා විශ්‍රාම ගැනීමක්ද නැත්නම් తాවකාලික සමු ගැනීමක්ද? తాවකාලික. විශ්‍රාම ගත්තේ නැහැ නේද තාම? දේශපාලඥයෙක් විශ්‍රාම යන්නේ නැහැ. රාණි වික්‍රමසිංහ ඔබතුමා නංගු නිසා මහින්ද රාජපක්ෂව මම කියන්නේ ඉහළම තනතුරු වලට ගිය අය නැවත දේශපාලනේ ඇවිල්ලා ඇඟිලි ගහන්න එපා. ඕගලන් ඉහළම තනතුරු වල හිටියා. ඕගලන්ට අවස්ථාව තිබුණා. ඕගලන්ගේ අදහස්, ඕගලන්ගේ චින්තනය ක්‍රියාත්මක කරන්න දැන් අනිත් අයගේ අවස්ථාව. ඒකයි කියන්නේ. විපක්ෂයේ විදියට එකට එකතු වෙන්න තිබිච්ච අවස්ථාව නැති කරලා, ආණ්ඩුවක් ගන්න තිබිච්ච අවස්ථාව නැති කරලා අද දවසේදී නැවත විපක්ෂයේ විදියට එකතු වෙන්න තියෙන අවස්ථාවත් සජිත් ප්‍රේමදාස මහත්මයා මගාරගෙන තිනවා. ඉතින් අපි කියන්නේ සියලුම දෙනා එකට එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත වෙනුවෙන් අපි එකට එකතු වෙලා කටයුතු කළ යුතුයි කියන එක තමයි අපි මේ වෙලාවේ කියන්නේ. දැන් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට එතුමා දැන් ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. එතුමා කියන පාර්ලිමේන්තු වෙන්නේ නැහැ. ජාතික ලයිස්තුවෙන් ඉන්නෙත් නැහැ. එතුමාගේ පස්සේ ගිය සජාතික පාක්ෂික. එතුමාගේ පස්සේ ගිය පොහොට්ටු අයට දැන් යන්නේ නම් නැතු ඉන්නවා. අර කතාවක් තියෙනවානේ හැම කුණු ගොඩක්ම බේරුවල බොක්කට කියලා. ජයග්‍රහණය කෙරුවනම් ඔය නගන එක අවලාදයක්වත් නගන්නේ නැහැ. ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්න හැමෝම ඉදිරිපත් වන ආකාරය අපිට පැත්තක ඉඳලා බලාගෙන ඉන්න සිදුවේ. ඒක පක්ෂේ පැත්තෙන් සියල්ල හරි කියලා මම කියන්නේ නැහැ. අඩුපාඩුකම් පක්ෂේ තිබෙනවා. ගත්ත තීරණ තීන්දුව වල යම් යම් ප්‍රශ්න සාගත තත්ත්වයන් තිබෙනවා. අපේ රටේ දේශපාලනේ අපි කවදාවත් නොදකපු දෙයක් දැන් අපි නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඒ තමයි ජනාධිපතිවරණය පරාජයට පත් වුණාට පස්සේ දැන් දේශපාලනේ විශ්‍රාම ගන්නවා. පරාජයට වෙන්න තියෙන බයට, ජනතාවට තියෙන බයට අවුරුදු 88කට පස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කේ රාජපක්ෂණයකදී ලයිස්තුවක් හැදිලා තියෙනවා. මහචන්ද එන්න කලින්ම මේ රටේ ජනතාව බලාපොරොත්තු ජයග්‍රහණය ලබා දෙන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. මහචන්දේ තුටිවා සුද්ධ කළා දාන්න පුළුවන්.